වැල්ලල කියන්නේ ලංකාවේ සියවස් ගණනාවක් පුරා වගා කරපු අපිටම අනන්‍ය වූ දේශීය අලබෝග කාණ්ඩයක්. මේ අලබෝගයේ තියෙන විශේෂ ලක්ෂණ වන්නේ මේක පෝෂණීය වශයෙන් විශාල වශයෙන් අපිට ගුණදායි භෝග කාණ්ඩයක් කියලා හඳුන්වන්න පුළුවන්. අපිට කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය වගේම ප්‍රෝටීන තන්තු ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රතිඔක්සිකාරක ලබා දීමේ හැකියාව ඒ වගේම ආහාරය ආහාර මාර්ගයේ ඇතිවන රෝග තත්ත්ව වලට ප්‍රතිකාර කිරීමට ඒ වගේම දේශීය වෙදකමේදී විශේෂයෙන්ම හිඟුරල වගේ භෝග දරුපල නැති අයට දරුපල ලබා ගැනීමටත් උපකාර වන විශේෂ පෝෂණීය වෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවියක් ගත කරන්න අපිට හෙළ වෙදකමටත් භාවිතා කරන භෝග කාණ්ඩයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැල්ලල වගාවක් මුහුදු මට්ටමේ සිට මීටර් 900ක් දක්වා වගා කිරීමේ හැකියාව තියෙනවා. ජල සම්පාදනයේ තියෙනවා නම් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වියලි කලාපේ වුණත් වගා කිරීමේ හැකියාව තියෙන භෝග කාණ්ඩයක්. මේ භෝගයේ වගා කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. මේක කන්න භෝගයක්. ඒ ගැන අපි පොඩි අවබෝධයක් තියාගන්න ඕනේ. ලංකාවේ ඕනෑම වෙලාවක ඕනෑම කාලයක අපිට වගා කරන්න බෑ. ඒ නිසා මේක නිශ්චිත කාලයකදී වගා කරනවා වගේම එක්තරා කාලයකදී තමයි අපිට ගලවන්න සිද්ධ වෙන්නේ අලස්වැන්න ලබා ගන්න. සාමාන්‍යයෙන් අවුරුද්ද අවසානයේදී නොවැම්බර් දෙසැම්බර් වගේ කාලවලදී තමයි අපි අල ගලවන්නේ. ඒ වගේම අලස්වැන්න ගලවගත් අලස්වැන්න අපිට එකවරම ශේෂ්ත්‍රයේ ස්ථාපනය කරන්න හැකියාවක් නැහැ. මොකද මේක සුප්තතාවය පවතින භෝග කාණ්ඩයක් නිසා. ඒ නිසා අපිට යම් කිසි කාලයක් අල ගබඩා කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. එසේ නැත්නම් අපිට ඒ කාලයේදී අපි අල තවානක් නඩත්තු කිරීමට සිදු වෙනවා. මේ සුප්ත කාලය සාමාන්‍යයෙන් මාස දෙකක් පමණ පවතිනවා. ඒ කාලය ගත කරාට පස්සේ අපිට පුළුවන් ශේෂ්ත්‍රයේ මේ අල ස්ථාපනය කරන්න ආරම්භ කරන්න. ඒ අවස්ථාවේදී අපිට අලවල විකිලි ඇතිවීම දකින්නත් පුළුවන්. රෝපණ ද්‍රව්‍ය සඳහා යොදා ගන්න අල කැබලි ග්‍රෑම් 250ක පමණ අල කැබැල්ලක් ගන්න ඕනේ. සම්පූර්ණ අලයක් වුණත් කමක් නැහැ. එහෙම නැත්නම් ලොකු අලයක් නම් ග්‍රෑම් 250ක අල කැබලි කපා ගන්න ඕනේ. මේ අලේ විශේෂයෙන්ම මේ උඩ කොටසේ තමයි අංකුර පවතින්නේ. ඒ නිසා මේ උඩ කොටස අහු වෙන විදියට අපි අල කැබලි කපනවා නම් මේ උඩ කොටසේ අංකුරත් අහු වෙන විදියට අපි කැපුම් දාරයක් යොදාගෙන අල කැබලි කපා ගන්න ඕනේ. ඒ විදිහ තමයි අපිට හොඳ පැල සංඛ්‍යාවක් ලබා ගන්න හොඳින් රෝපණය වෙන වැලක් හදා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි වාණිජ වගාවක් නොවන අවස්ථාවක අපි බීජාල නිෂ්පාදනය කර ගන්නවා නම් අපිට පුළුවන් කුඩා අල කැබලි ලබා ගන්න. ග්‍රෑම් 50ක පමණ අල කැබලි අරගෙන අපිට තවාන් කරගන්න පුළුවන්. ඒක ශේෂ්ත්‍රය තුල නෙමෙයි කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ ගෘහස්තව වැලි කොම්පෝස්ට් එකට එක මිශ්‍රණයක අපිට ග්‍රෑම් 50ක පමණ කැබලි තවාන් කරලා අපිට මේ අංකුර මෝදු වෙන අවස්ථාවේදී ඒවා ශේෂ්ත්‍රයට පුහුණු කරන්න හැකියාව තියෙනවා. ඒ අවස්ථාවේදී අපිට බීජාල තමා නිෂ්පාදනය කරගන්න පුළුවන්. විශාල අල ලැබෙන්නේ ග්‍රෑම් 50ක වගේ පොඩි කොටසක් යොදාගත්තොත් බීජාලයක් ග්‍රෑම් 450ක පමණ අලයක් නිපදවා ගන්න පුළුවන් කුඩා කොටසකින් උනත්. අපි ගබඩාවේ හෝ තවානකින් අල කැබලි ලබාගෙන තවානිනම් පැලවෙච්ච අල ලබා ගන්න පුළුවන්. ගබඩාවකින් ගත්තනම් අපි කෑලි කපාගෙන ග්‍රෑම් 250ක විතර අපි නිශ්චිත පරතරයකට සිටව ගන්න ඕනේ. අපි මහවැල් අල නම් ඒ කියන්නේ ඩයස්කෝරියා අලාට කියන විශේෂයේ විශාල අල හැදෙන රාජ අල වගේ කැකුළු අල වගේ විශේෂ
වගා කරනවා නම් අපි මීටරේ මීටරේ පරතරෙන් මේ වගේ වලවල් සකස් කරගන්න ඕනේ. ඒ වලවල් වල දිග පළල උස අඩියක් පමණ වෙන්න ඕනේ. මේ වලවල් අපි මතු පිටපස් ඒ වගේම ගොම පුච්චාගත් දහයිය කාබනික පොහොර කොම්පෝස්ට් මිශ්‍රණයකින් මේ වල පුරව ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ අල කැබැල්ල පැල කරලා අපි හොඳට ජලය සම්පාදනය කරලා විදුරු වගේ දෙකකින් වහලා පැල වෙනකම් පොඩ්ඩක් අපේ ආරක්ෂාව සපයන්න ඕනේ. නිතර ජල සම්පාදනය කරලා මේක වැල දුවන්න ගත්තට පස්සේ අපි විශේෂයෙන්ම ආධාරක සපීමක් කරන්න ඕනේ. ආධාරකයක් සාමාන්‍යයෙන් අඩි 7ක් විතර උස තියෙන්න ඕනේ. මේ සඳහා අපිට වැටහිරි ලී භාවිතා කරන්න පුළුවන්. වැටහිරි ලී නැත්නම් අපිට උණ බටයක් උනත් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි අඩිය මීටරි මීටරේ පරතරෙන් අපි විශාල වැල්වල සඳහා පරතරේ පවත්තා ගන්න ඕනේ අතර කුඩා වැල්වල වෙන කුකුලල වගේ වර්ග වගා කරනකොට අපිට පුළුවන් මීටර් එකත් මීටර් භාගයක් පේලිහා පැල අතර පවත්තාගෙන අඩු ඉඩකින් වගා කරන්න. ඊට පස්සේ අපි වගා කරාට පසුව පැල මතු වුණාට පස්සේ අපි අපේ ශේෂ්ත්‍රයේ හොඳ වල් පැල මර්ධනයක් කරන්න ඕනේ. මාස 3ක් විතර හොඳින් ජල සම්පාදනයක් වෙන්න ඕනේ. ඒ අවස්ථාව ගොඩාක් වැදගත් වෙනවා පසු කාලීන අස්වැන්න සඳහා. වැල්ලල වගාවේදී විශේෂයෙන්ම වෙනත්තල බෝගලත් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නයිට්‍රජන් කියන පෝෂකය අපි පාලනය කරන්න ඕනේ මාස 4මාරෙන් පස්සේ. අල බෝග වගාවේදී විශේෂයෙන්ම පොටෑසියම් කියන පෝෂකය තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි අනවශ්‍ය ලෙස යූරියා වගේ පොහොර ද්‍රව්‍ය යොදන්න හොඳ නැහැ. ඊට අමතරව අපි මේ වගාව මාස 8ක් නඩත්තු කරනකොට අපිට ඇති වෙන ගැටලුවක් තමයි ඌරන් ඉතෑවන් වගේ සත්තුන්ගෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. වෙනත් එළවලු බෝග වල තියෙන රෝග පලිබෝධ වගේ අපිට විශේෂයෙන් මහා පරිමාණ රෝග පලිබෝධ නැහැ. නමුත් අර සත්තුන්ගෙන් අපි ආරක්ෂා කරගන්න අපි වැටවල් කම්බිදැල් වගේ දේවල් භාවිතා කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට අපිට මාස 8ක් විතර අපේ භෝගය අපේ ශේෂ්ත්‍රයේ ආරක්ෂිතව නඩත්තු කිරීමක් සිද්ධ කරන්න වෙනවා. අපිට මාස 8කින් විතර, ඒ කියන්නේ අවුරුද්ද අවසාන කාලේ අපි අප්‍රේල් මාසේ වගේ වෙනකොට සිටවනවා. අවුරුද්ද අවසානයේ නොවැම්බර් දෙසැම්බර් වෙනකොට අස්වැන්න ලබා ගන්නවා. මේක අපිට වැල කහපාට වෙනකොට වැල් මැරෙන්න පටන් ගන්නකොට අඳුර ගන්න පුළුවන්. දැන් අපේ අස්වැන්න ගන්න කාලේ සුදුසුයි කියන ඒ කාලෙදී අපි ඉතා ප්‍රවේශමෙන් අල ගලවා ගන්න ඕනේ. ගලවා ගැනීමට දින කීපයකට පෙර අපි ශේෂ්ත්‍රයේ හොඳින් තෙතමනේ රැඳෙන විදියට හොඳට ජල සම්පාදනය කරලා ශේෂ්ත්‍රය සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ එක එක වැල්වල වර්ගවල හැඩේ එක එක ආකාරයයි අපි ඒ ගැනත් පොඩි අවබෝධයක් ඇතුව ශේෂ්ත්‍රයේ පස් ඉවත් කරගෙන හෙමින් අලවලට හානි සිදු නොවන විදියට අල ඉවත් කරගන්න ඕනේ. අල හානියක් සිද්ධ වුණොත් එතන ද්විතීයික ආසාදන ඇති වෙලා කුණුයිම් වලට භාජනය වෙනවා. ඒ නිසා අපි ඉතා ප්‍රවේශමෙන් අල පොළවෙන් ඉවත් කරගන්න ඕනේ. මේ ඉවත් කරගත් අලවල තියෙන පස් අපි බුරුසුවක් වගේ දෙයක් ආධාරයෙන් ඉවත් කරලා ඊළඟට අපි ගබඩා කිරීමට යොදා ගන්නවා. අපි ඒ ගබඩාවේදී තෝරා ගන්න ඕනේ හොඳට වාතාශ්‍රය ලැබෙන සෙවන තියෙන තද ඉරු එළියට ලක් නොවන ස්ථානයක්. ගබඩාවක් සෑදීමේදී අපි ලී රාක්ක භාවිතා කරනවා.
ලීරාක්කවල හොඳ වාතාශ්‍රයක් සහිතව බිත්ති හරහා වාතයේ ඇතුළට එන විදියට අපි හොඳ වාතාශ්‍රයක් තියෙන ගබඩාවක් අපි කලින් නිර්මාණය කරගන්න ඕනේ අපේ අල බොග වැල්ලල ටික ගබඩා කිරීම සඳහා මේ ගබඩාවේදී අපිට පොඩ්ඩක් ගබඩාව නිතර පරීක්ෂා කිරීමක් කරන්න වෙනවා මොකද දීතික ආසාද නැති වෙන්න පුළුවන් ඒ වගේම මීයන් ඒ වගේම වෙනත් කෘමීන්ගෙන් හානි වෙන්න පුළුවන් ඒ නිසා ගබඩාව අපි නිතර පරීක්ෂා කරන්න ඕනේ ඊළඟ වගාවට අපි අපේ අල ටික යොදා ගන්නකම් වැල්ලල වගාවේ තියෙන විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් එක රෝග කාණ්ඩයක් තියෙනවා දිලිර රෝග මහ පරිමාණයෙන් අපි වගා කිරීමේදී අපිට වාණිජ වගාවේදී තමයි මේ දිලිර රෝග විශේෂයෙන්ම දකින්න පුළුවන් වෙන්නේ ඇන්ත්‍රැක්නෝස් කියන රෝගය ඒ රෝගය ඇති වුණොත් වැල් කළු වෙලා මිය යනවා ඒක පාලනය කරන්න නම් බීජාල නිෂ්පාදනයේදී ඉඳන් බීජාල තෝරා ගැනීම ඉඳන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොකද මේ ඇන්ත්‍රැක්නෝස් කියන රෝගය බීජාල මගින් බෝ වෙන්න පුළුවන් ඒ නිසා වැල්ලල අපි හොඳට දන්න තැනකින් බීජාල ලබා ගන්න ඕනේ අපේ ශේෂ්ත්‍රයෙන්ම ලබා ගන්නවා නම් අපි නිරෝගී පැල ඊළඟ බීජාල සඳහා තෝරාගෙන අපි වැල් ටික ලකුණු කර ගන්න ඕනේ මොකක් හරි පටියක් වගේ දෙකකින් අපිට පුළුවන් නිරෝගී වැල් ටික ලකුණු කර ගන්න එසේ නොවුනොත් අපේ බෝගෙට දිලිර රෝග ඇති වුනොත් ඇන්ත්‍රැක්නෝස් කියන රෝගේ විශේෂයෙන්ම රාජාල වගේ බෝග ඇන්ත්‍රැක්නෝස් කියන රෝගෙට ගොඩක් පාත්‍රී වෙනවා ඒ නිසා රෝගයෙන් අපේ බෝගය ප්‍රවේශම් කිරීම මුල සිටම කරන්න ඕනේ අපි බීජාල තෝරා ගැනීම ඉඳන් අපි ඊළඟට බලමු අපිට ලොකු ඉඩකඩක් නැතත් අපේ ගෙවත්තේදීත් අපිට පුළුවන් මේ බෝගය වගා කරගන්න අපේ පරිභෝජනයේට ගෙවතු මට්ටමේ අපිට දඟපාත තියෙන ගහකට යවන්න පුළුවන් මේ විදියට නැත්තම් වැට මායිමට උනත් තියෙන ගහකට ඉරේලිය හොඳින් ලැබෙනවා නම් ඒ වගේ ස්ථානයක අපිට හදන්න පුළුවන් ඒ වගේම අපිට ඉඩකඩ අඩුයි නම් අපි ඉන්නේ තට්ටු නිවාසක බැල්කනි තියෙන භූමියක් නැති ප්‍රදේශයක ස්ථානයක නම් අපිට මේ වගේ බාල්දියක උනත් වැල්ලලයක් දෙකක් හදාගන්න පුළුවන් මේ වගේ භාජනවල බඳුන්වල මේ වගේ මළුවල හොඳට කාබනික ද්‍රව්‍ය වැඩි වශයෙන් දාගෙන මැටි අඩු මැටි කියන එක ඇත්තටම සුදුසු නෑ වැල්ලල වර්ගාවට හැම අලබෝගයකටම මැටි යොදා සහිත පස් යොදා ගන්න හොඳ නෑ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මොකද මේ වගේ භාජනයක මැටි දැම්මොත් ඒක තද වෙනවා ඒ නිසා අපි වැලි කොම්පෝස්ට් වගේ දේවල් වලින් පුරවලා හොඳට අපිට පුළුවන් නාගරික ගෙවත්තක උනත් බැල්කනියක උනත් වැල්ලලයක් හදාගන්න Thank you.